හැම දෙනා හටම පුණ්‍යවන්ත වූ දහවලක් වේවා. මා නැවතත් ඔබත් සමග සජීව ලෙසින් සම්බන්ධ වන්නේ පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථ උතුම් පුණ්‍ය භූමියේ සිට. මේ මොහොතේදී මා සූදානම් වෙනවා ඔබේ ජීවිතයට බොහෝ සෙයින්ම වැදගත් වෙන ධර්ම කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට. ඒ සඳහා සදහම් සාකච්ඡාවක් මේ මොහොතේදී ආරම්භ කරන්නටයි මා සූදානම් වන්නේ. විශේෂයෙන් මතක් කළ යුතුයි 2019 වර්ෂය ගෙවා අවසන් කිරීමට තව අපට තිබෙන්නේ දින කිහිපයක් පමණයි. ඉන් අනතුරුව අප සූදානම් වෙනවා එළඹෙන 2020 වර්ෂය සාර්ථකව පිළි අරගන්නට. මේ 2019 දක්වා අප ගත කළ කාල පරිච්ඡේදය තුළ අප අතින් යම් යම් අඩුපාඩුකම්, දුර්වලකම්, එවැගේම අකුසල කර්මයන් බොහොමයක් සිදුවන්නට ඇති. මේවා හදාගෙන එළඹෙන 2020 අප සාර්ථක ලෙස පිළි අරගෙන 2020ට ගමන් කළ යුතුයි. ඒ සඳහා උපකාරී වන සාකච්ඡාවක් අද දවසේදීත් ආරම්භ කරන්නට මා සූදානම් වෙනවා. ඒ සඳහා බොහොම ගෞරවයෙන් අප විද්වත් මණ්ඩලයකට ආරාධනා කළා. අද දවසේදී සම්බන්ධ වෙන ගෞරවනීය විද්වත් මණ්ඩලය අප හඳුනාගමු. අප ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද දවසේදී මේ සදහම් සාකච්ඡාවට වැඩම කරන හැටියට ආරාධනා කළා හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී පූජ්‍යපාද මෙදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. අපේ හාමුදුරුව පාද නමස්කාර පූර්වකව අද දවසේදී පිළි අරගන්නවා. හැමෝටම තෙරුවන් සරණයි. ඊළඟට අප ආරාධනා කළා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාර්යවසම් මැතිතුමාට. ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් අද දවසේදී පිළි අරගන්නවා. ඊළඟට අප ආරාධනා කළා ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී වාසු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහතාට. ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් අද දවසේදී පිළි අරගන්නවා. මේ ගෞරවනීය විද්වත් මණ්ඩලයත් සමග බොහොම වටිනා කියන මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට අද දවසේදී මා සූදානම් වෙනවා. මේ මාතෘකාව පිළිබඳව ඔබ ඇසූ සැනින් ඔබ හොඳින් හඳුනනවා. හැබැයි මාතෘකාව පිළිබඳව ඔබ දැන සිටියාට ඒ මාතෘකාවේ පිහිටා ඔබ කොයිතරම් දුරට කටයුතු කරනවාද කියන කාරණාව අද සමාජයේ හමුවේ, රට හමුවේ තිබෙනවා. ඒ නිසයි අප අද දවසේදී මේ මාතෘකාව තෝරා ගන්නේ කතා බහ කරන්නට. අද දවසේදී අපි සූදානම් වෙනවා විනය පිළිබඳව කතා බහ කරන්නට. අප කුඩා කල දෙමව්පියන් සෙවණේ ඇති දැඩි වෙනකොටත් විනය පිළිබඳව ඉගෙන ගන්නවා. ඉන්පසු අප පාසලට යනකොට පාසල තුලදීත්, එවැගේම ඉන්න අනතුරුව සමාජය තුලදීත්, එවැගේම රැකියා ස්ථානයේදීත් මේ හැම තැනකදීම විනය පිළිබඳව ඉගෙන ගන්නවා. නමුත් ඒ කොයිතරම් දුරට ඉගෙන ගත්තත් අප මේ විනය කියන දේ ආරක්ෂා කරගනිමින් හරියාකාරව කටයුතු කරනවාද? එහින් එහා ඔබට ගිය කතා බහක් අද දවසේදී කතා බහ කරන්නට සූදානම් වෙනවා. මා පළමු කොට ප්‍රවිෂ්ටියක් ලබා ගන්නට කැමති අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන්. අපේ හාමුදුරුවනේ, විනය පිළිබඳව අප පළමු කොට හඳුනාගන්නේ තථාගතයන්න් වහන්සේගේ සම්බුද්ධ දේශනාව අනුව. උන්වහන්සේ එදා භික්ෂූන් වහන්සේයන් ආරම්භයත්, ඒ වගේම ගිහියන් ආරම්භයත් විනය පිළිබඳව දේශනා කරනවා. එදා තථාගතයන්න් වහන්සේ විනය පිළිබඳව දේශනා කිරීමට යම් කිසි හේතුවක් තිබෙනවද? ඒ වගේම උන්වහන්සේ ඒ තුලින් බලාපොරොත්තු වෙච්ච අරමුණ කුමක්ද? ඔව්. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ, වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි. අපේ දයල් මාත්‍යෝ, ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අපහිතවත් සේනාරත්න කාර්යවසම් මැතිතුමනි, ඒ වගේම ලංකාවේ ප්‍රවීණතම ජ්‍යෝතිර්වේදී අපහිතවත හිතවත් නිශාන්ත පෙරා මැතිතුමා, ඒ වගේම පින්වතුනි, බොහොම හොඳ මාතෘකාවක්, හොඳ ප්‍රශ්නයක්. දයල් මහත්තයෝ, බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් මුල් 20 වස තුල, يعني බුදු වෙලා අවුරුදු 20ක් යනකම් බුදුරජාණන් වහන්සේට විනය නීති පනවන්න සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒ 20 අවුරුද්ද තුල පැවිදි වුණ ඒ ප්‍රෞජ්ජා භූමියටපත් වුණු අයගේ සොයන් විනයක් තිබුණා, සොයන් ශික්ෂණයක් තිබුණා. පසු කාලීනව යම් යම් ලාභ අරමුණු අපේක්ෂාවෙන් පැවිදි භූමියට ඇතුළත් වෙන නිසා සමහර උදවිය රාජදඬුවන් වලට බයෙන් එයින් නිදහස් වීමේ අරමුණින් පැවිදි වුණා. සමහරලාට ගෙදර දොරේ ප්‍රශ්න නිසා පැවිදි වුණා. සමහර වෙලාවට ලාභ සත්කාර අපේක්ෂාවෙන් පැවිදි වුණා. මේ අය අතරින්
ගොඩක් මේ ශාසනයේ පරිහානියට වැඩ කටයුතු සිද්ධ වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විඩෙන් විඩ විනය නීති පනවන්න සිද්ධ වුණා. විනයෝ නාම ශාසනස්ස ආයු. මේ විනය නීති පනවන්න හේතුව තමයි මේ ශාසනයේ ආයුෂ. විනය මත තමයි මේ ශාසනයේ ආයුෂ පවතින්නේ. ඊළඟට විනය කියන කාරණාව ගත්තහම විනය නීතියෙන් යම් යම් නීති රීති සකස් කරලා තියෙනවා. මේ දේවල් කරන්න එපා, මේ දේවල් තහනම්, මේ දේවල් නීති විරෝධී කියලා. ඊළඟට ධර්මයෙන් අපිට කියලා දෙනවා මෙන්න මේ ආකාරයට ජීවත් වෙන්න, මේ විදිහට ඉන්න. හැබැයි මේ විනය නීති එහෙම නැත්නම් නීති පොතෙත් නැති, බණ පොතෙත් නැති දේවල් තියෙනවා. අපි ඒවා කියනවා සම්මතයක් කියලා. දැන් අපි කිව්වොත් එහෙම ඔය පින්කම් ගෙවල් වල, පිරිත් ගෙවල් වල මත්පැන් පානය කරන්න එපා කියලා එහෙම නීති පොතේ නැහැ, බණ පොතෙත් නැහැ. හැබැයි ඒක තියෙනවා සම්මතේ. එතකොට ඊළඟ කාරණේ බලන්න ඕනේ. දැන් මේ විනය කොහෙන්ද අපිට ලැබෙන්නේ කියලා. අපිට ඇයි මේ විනය ගැන මේ අවුරුද්දක් හමාර වෙන වෙලාවේ කතා කරන්න සිද්ධ වුනේ? සමාජය තුළ විනයක් නැති නිසා තමයි අපිට මේ ගැන කතා කරන්න ඕනේ. විනය ලැබලා දෙන්නේ විද්‍යා දදාති විනය. කොහෙන්ද විනය ලැබෙන්නේ? විද්‍යාවෙන්. මොකද්ද මේ? අධ්‍යාපනයෙන් තමයි විනය ලැබෙන්නේ. හැබැයි මේක දැන් සම්පූර්ණ පැටලිලි සහගතයි, අවුල් සහගතයි. අපි බලමු මේ රටේ මේ අපරාධ කරන මිනිස්සු වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ සම්මතයට පටහැනිව වැඩ කරන මිනිස්සු වෙන්න පුළුවන්. ඒ වගේම මහපාරේ විනයක් නැහැනේ. දයාල් මහත්තයා දෙනකොට මහපාරේ විනයක් නැහැනේ. මේ හැමෝටම සාක්ෂරතාවය කියන එක බොහොම ඉහළ මට්ටමක තියෙනවා. يعني අකුරු කියීමේ ලියවීමේ හැකියාව බොහොම හොඳ මට්ටමක තියෙනවා. يعني විද්‍යාව ලැබිලා තියෙනවා. අම්මා තාත්තා මහපාරට ගිනක් දාන මිනිස්සුත් බුද්ධාගම පාස්. එහෙම මේ බුද්ධාගම විෂයක් හැටියට අසමත් වෙච්ච අය නෙමෙයි ওই දේකට කරන්නේ. එතකොට මේ කියනා වූ විද්‍යාවෙන් අපි බලාපොරොත්තු වෙන විනය හරියට ලැබිලා තියෙනවද? අපි සරල උදාහරණයක් ගමු. යුද හමුදාවක් අරගෙන බලන්නකෝ. තරුණ ජීවිත, බොහොම තරුණ ජීවිත. හැබැයි අර අවියායුද ගබඩාවක් එක්ක බොහොම ලස්සනට විනයානුකූලව ජීවත් වෙනවා. අපේ සර් මේ අවියායුධ ගබඩාව විශ්වවිද්‍යාලයක එහෙම තිබ්බොත් මොකක් වෙයිද අද වෙනකොට? විනය ලැබෙන්න ඕනේ අධ්‍යාපනයෙන්. නමුත් අද වෙනකොට අපිට මේ අධ්‍යාපනය තුලින් මේ විදිහේ විනයක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ විනය, මේ සංඝ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ පනවපු මේ විනය නීති රීති පටන් ගන්නේ සේකියා කියන පුංචිම පුංචි ශික්ෂාපද වලින්. එතන දයාල් මහත්තයෝ තියෙන්නේ මේ සේකියා, අපි හිතමුකෝ මේ සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බලපාන පරාජිකා, සංඝාදිශේස, පච්චීති, එවත් ඔයාදී වශයෙන් ඔහම ගිහිල්ලා මේ සේකියා කියන තැනට එනකොට එතන තියෙන්නේ සර්ව සම්පූර්ණයෙන්ම ආචාර ධර්ම පද්ධතියක්. ඒ ආචාර ධර්ම කඩකලා කියලා මහ ලොකු හානියක් ශාසනයට නොවෙන්න පුළුවන්. නමුත් හානියක් වෙනවා. එනිසා තමයි පුංචිම කාලේ මේ සාමණේර භික්ෂුන් වහන්සේලාට එතනින් පටන් ගන්න සේකියා කියන සිල්පද 75ක් එතන තියෙන්නේ. හැසිරීම පිළිබඳ විනය. හැසිරීම පිළිබඳව දානේ වළඳන හැටි, ගමන් කරන හැටි, සිවුරු හඳන පොරවන හැටි, ඒ වගේම පාත්‍රයේ පවත්වාගෙන යන හැටි, සේනාසනයේ පවත්වාගෙන යන හැටි, මේ යම්කිසි හික්මීමක්. විනය කියලා කියන්නේ හික්මීම. සීලය කියලා කියන්නේ හීලෑකම. මෙන්න මේ දේ පවත්ව ගන්න තමයි බුදුරජාණන් වහන්සේ විනය නීති පැනව්වේ. ඒ පනවන ලද විනය නීති නිසාවෙන් තමයි අද වෙනකන් මේ තාක් දුරට හෝ මේ සංඝ සමාජය පැවතීගෙන එන්නේ. ඒ නිසා සංඝ සමාජයේ පැවැත්ම වෙනුවෙන් විනය නීති පැනෙව්වා.
ඒ විනය නීති ආරක්ෂා වීම මත සංඝ සමාජයේ පැවතුන ශාසනය පැවතුන නම් අපේ මේ පැවැත්මට, අපේ රටේ පැවැත්මට, අපේ සමාජයේ යහ පැවැත්මට මේ විනය අනිවාර්ය දෙයක්. අත්‍යවශ්‍යයෙන්ම අපි විනය ගරුක පුද්ගලයන් බවට පත් වුණොත් පමණයි අපේ යහ පැවැත්ම කියන එක ආරක්ෂා වෙන්නේ. අපේ යහ පැවැත්ම හරියාකාරව නිසියාකාරව ආරක්ෂා කර ගැනීමට නම් විනය කියන දේ සමාජයක් තුළ තිබිය යුතුයි. අපේ හාමුදුරන් වහන්සේ බොහොම අපූර්වට පැහැදිලි කළා, එදා තථාගතයන්න් වහන්සේ විනය නීති රීති පනවන්නට කුමක්ද හේතුව වූයේ කියලා. අපි කතාබහ එතරින් ඉදිරියට අරන් යමු. මං ඊළඟට යොමු වෙන්නේ අපේ කාර්යවසම් මැතිතුමා ළඟට. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමනි, රටක නීති පද්ධතියක් තිබෙනවා. විශේෂයෙන් පොලිසියක් මගින්, අධිකරණ පද්ධතියක් මගින් යම් යම් නීති රාමු සකස් කරලා ඒ නීති රාමුවෙන් පිට ඒවා කඩකළොත් ඒ අයට දැඩි දඬුවම් පමුණනවා. ඔබතුමා විශ්වාස කරන හැටියට රටක නීති පද්ධතියක් තුලින් මිනිසුන් බැඳ තබල, එහෙම නැත්නම් හිර කරලා විනය ක්‍රියාත්මක කළ යුතුද? එහෙම නැතිනම් තමන් විසින් අපි හාමුදුරු කිව්වා වගේ ස්වයං විනයක් වාරණයක් පවත්වාගෙන මනසින් මිනිසුන් ඒ දේ දියුණු කරගෙන ඉදිරියට යා යුතුද? ගෞරවනීය අපේ හාමුදුරන් වහන්ස, එසේම ප්‍රවීණ ජෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහත්මනි, දයාල්, මං හිතන්නේ අපේ හාමුදුරුව මේ විනය කියන කාරණාව ට ඉතාම විධිමත් ප්‍රවේශයක් ලබා දුන්නා. ඒතර මේ විනය කියලා කිව්වහම උන්වහන්සේ ඉතාම ලස්සනට පැහැදිලි කිරීමක් කළා. අපේ බෞද්ධ සාහිත්‍යයේ එනවා ප්‍රථම බෝධියේදී විනය නීති රීති පැනෙව්වේ නැහැ කියලා. ඒතර එතන තියෙනවා දයාල් අපිට ඕන කරන පිළිතුර. ඒ කියන්නේ අවුරුදු 20ක් යනකන් භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරෝ ශික්ෂාපද හෝ විනය පැනෙව්වේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ වඩා වටින්නේ සොයන් විනය කියන එක. මොකද සොයන් විනය කියන එකෙන් අපි අදහස් කරන්නේ සමාජයට, තමාට වගේම සියලු දෙනාටම අයහපත සාධන දේවල් මොනවද කියලා අවබෝධ කරගෙන ඒ දේවල් වලින් ඉවත් වීම. අනෙක් පැත්තෙන් අපිට පේනවා ඒ දේවල් වලින් ඉවත් වුණා වගේම එසේ අවබෝධයෙන් ඉවත් වීම නිර්වාණගාමී මාර්ගයට හේතුවක් වෙනවා. මොකද හේතුව මේ විනය කියන කාරණාව සම්බන්ධ වෙන්නේ සීලයට. සීලය කියන කාරණාව සම්බන්ධ වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව කියන කාරණාව සම්බන්ධයෙන් සමදෙන් බලන් ගියාම අපිට පේන මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට අදාළ වන විදිහට තමයි මේ කරුණු කාරණා ගොඩනැගෙන්නේ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ භෞතිකව අපි පවතින නීති රීති පද්ධතියක් ඕන කියලා, ඕනේ නැහැ කියලා. මොකද හේතුව අපි සොයන් විනයක් නැති පිරිසක්. හැමතිස්සෙම මිනිස්සු කැමති කිසියම් ආකාරයකට අර නරක විදිහට හෝ එහෙම නැත්නම් බොහොම ප්‍රාථමික විදිහට ජීවත් වීම. ඒක මිනිස්සුන්ට ජානවලින් ඇවිල්ලා තියෙන ලක්ෂණ. يعني උදාහරණයක් ගත්තොත්ම අර පහත් ඇණි යයි ගලා ජලේ වගේ තමයි. يعني හැමතිස්සෙම මේක මිනිසුන්ගේ ස්වභාවය. පල්ලෙහාට ගලාගෙන යන. ඒ නිසා මේ උඩහට යන වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා තමයි රටක නීති රීති පද්ධතියක් දාලා තියෙන්නේ මිනිස්සු හික්මවා ගැනීම සඳහා. මම කියන්නේ එතන අනුගත වෙන්නේ ආධ්‍යාත්මිකව අවබෝධ කරගත්ත විනයකට වඩා බය තැතිගැන්ම කියන කාරණාවත් එක සාදාගත්ත විනයකට. හැබැයි වටින්නේ එහෙම නැතුව සොයන් විනය කියන කාරණාව තමයි අපිට වටින්නේ. දැන් අපිට පේනවා අපේ බුදුහාමුදුරුවෝ මේක කොච්චර වටිනා විදිහට අර්ථකථනය කළාද කියන එක. බුදුහාමුදුරුවෝ සුළු දේවල් පවා මිනිස්සුන්ට කියලා දුන්නා. දැන් මෙතන බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් විනය කිව්වහම භික්ෂූන්ට විතරයි කියලා. නෑ, එහෙම නෑ. ගිහි විනය සහ භික්ෂු විනය කියලා දෙකක් තියෙනවා. අපි මෙතන වැඩිපුර සාකච්ඡා කරන අදහස් කරනවා අපිට බලපාන විනය. يعني අපි මිනිස්සු හැටියට කොහොමද මේක බලපාන්නේ කියන කාරණාව. දැන් අපි අහලා තියෙන ඔය ෂඩ්වාර්ගික භික්ෂූන් වහන්සේලා. يعني භික්ෂූන් වහන්සේලා 6 දෙනෙක් හිටියා. මේ භික්ෂූන් වහන්සේලා බොහෝ වෙලාවට නීති රීති කඩනවා. වරක් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට, වේළුවනාරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේට ඇහෙනවා ඉතාම සද්දෙන් එහාට මෙහාට යන කණ්ඩායම.
ආනන්ද හාමුදුරන්ට කතා කරනවා. ආනන්දට කතා කරලා අහනවා, ආනන්ද ඔය සත්‍යයක් ඇහෙන්නේ මොකක්ද? පස්සේ ආනන්ද හාමුදුරගෙන ස්වාමීනි, ෂඩ්වාර්ගික භික්ෂූන් වහන්සේලා ලී සරෙප්පු දාගෙන සොල්දරවල ගල්පඩි පෙළවල එහාට මෙහාට ටකටකොස් ගාලා යනවා. මේ ඒක තමයි මේ ඇහෙන්නේ. බුදුහාමුදුර කියනවා, ආනන්ද ගිහිල්ලා කියන්න යාලට එහෙම ඇවිදින්න එපා කියලා. ඔබ හිතන්ද ඔබ දැකලා ඇති මහා ලොකු සභාවලට සමහර වෙලාවට කට්ටිය එනවා, අර සියලුම දේශන කතාබහ යට කරලා සපත්තු දෙකේ හඬ ඇහෙනවා. සමහරට ඒක අපි හිතන්නේ මහා ලොකු වැඩක්, ස්ටයිල් එකක්, එහෙම නැත්නම් ඒක අපි ලොකුකම පෙන්වන කාරණාවක් කියලා. ඒක ලොකුකම පෙන්වන කාරණාවක් නෙවෙයි, ඒක නැහැදුනුකම පෙන්වන කාරණාවක්. අන්න විනය බිඳගත්ත තැන. එනිසා අපි තේරුම් ගන්න ඕන බෞද්ධ හැටියට පොඩි දේවල් පවා අපි සැලකිලිමත් වෙනවා. වරක් ඔය ෂඩ්වාර්ගයේ භික්ෂුන් වහන්සේලාම එක්තරා දානකට වැඩියා. දානකට වැඩියට පස්සේ උන්වහන්සේලා දානශාලාව දාන වළඳලා හැඩි කරලා දැම්මා. සම්පූර්ණම කොළ කෑලි තැන්තැන්වල, ඇපල් කෑලි තැන්තැන්වල, අපි හිතමු කැවුම් කෑලි තැන්තැන්වල, මේවා හැම තැනම විසිරලා. අස්කලේ නෑ. මොකක්ද දන්නවද කිව්වේ? අපිට එහා කවුද ඉන්නේ? දැන් ඔහොම ලොකු මිනිස්සු හිතන්නේ නැද්ද? අද සමාජය එහෙම හිතන්නේ නැද්ද? ආයකට කට්ටිය ඉන්නවනේ, අපි කරන්න ඕනේ නැහනේ. අන්න අපේ විනය නැති තැන. ඒක ඇහුවට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කළා, අද විතරක් නෙවෙයි මෙයාලා අතීතෙත් මේ විදිහටම ජීවිතේ අපිලිවෙලට ගොඩගසාගත්ත මිනිස්සු. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා, තමන් කිසියම් තැනක ඉන්නවනම් එතන පිරිසුදු කරගන්න. උන්වහන්සේ කියන ඔබ ගහක් යට හිටියොත් ගහ යට අතු ගා ගන්න. ඒක තමයි විනය කියලා කියන්නේ. ඒක තමයි හැදුනුකම කියලා කියන්නේ. ඔබ දන්නවා අද අපි කෙල ගහන්නේ පාරට. කාර් එකේ දුම බොහොම වටිනා වාහන. දොර ඇරලා කෙල ගහනවා පාරට. බුලත් පිට කාලා පාරට කෙල ගහපුවම සමහර වෙලාවට පිටිපස්සෙන වාහනේ ඉවරයි. එහෙම නැත්නම් ළඟින් යන මිනිස්සයා ඉවරයි. මම ඇස් දෙකෙන් දැක්ක වරක් මිනිස්සෙක් මේ කෙල ගහනකොට හරියටම හෙල්මට් එකක් උඩට වැටුනේ. ඔබ හිතන්නකෝ කොච්චර ප්‍රශ්නයක්ද කියන අපේ රටේ. කවුරු හරි හිතන්න පුළුවන් අනේ ඒවා එච්චර ගණන් ගන්න ඕනේ නැහැ කියලා. නෑ දයාල්, මෙන්න මේ සුළු දේවල් වලින් තමයි අපි ජීවිතේ විනයානුකූල භාවයේ පටන් ගන්න. ඇයි? ජල බින්දු නිපාතේන ක්‍රමසහපූර්තේ ගටක්. වතුර බින්දුව බින්දුව එකතු වෙලා තමයි කලේ පිරෙන්නේ. ඒතර වතුර බින්දුව කියන කාරණාව අපි නොසලකා ඇලියොත් ජීවිතේට අපිට කලේ පුරව ගන්න බෑ. ඒ වගේ අපි මේ ඉතා කුඩා දේවල් සොයන් ශික්ෂණයක් සහිතව, සොයන් විනයක් සහිතව, සොයන් හැදියාවක් සහිතව, ඒත් එකම සොකීය හික්මීමක් සහිතව කටයුතු කරනවා නම් මම කියන්නේ ඔහු තමයි ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයට ගැලපෙන කෙනා. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයට ගැලපීමට නම් සොයන් විනයක්, ඒ වගේම තමන් විසින්ම පනවාගත් නීති රාමුවක් ඇතුලේ තමන් දියුණු විය යුතුයි. මම ඊළඟට එන්නේ අපේ නිශාන්ත පෙරේරා මහත්මයා ළඟට. දැන් අපි විනය පිළිබඳව හඳුනාගත්තා. කොහොමද මනස ඒ සඳහා දියුණු කරන්න ඕන කියන කාරණාවත් අපේ සේනාරත්න කාර්යවස මහත්මයා පැහැදිලි කරලා දුන්නා. අපි මේ සඳහා ආරම්භයක් ගන්න ඕන කොතනින්ද? අපේ නිවසින්ද, නැතිනම් පාසලෙන්ද, කොහෙන්ද? කුඩා කල අපේ දරුවන්ගේ ඉඳන්ද මේ සඳහා අපි ආරම්භයක් ගන්න ඕන? අපි අපේ මනසම નિયમિત විනයානුකූලව ජීවත් වීම සඳහා ආරම්භය අරගන්න ඕන කොතනින්ද? ගෞරවනීය වන්දනීය අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මා හිතවත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි දයාල්, මම හිතන්නේ වැදගත් මාතෘකාවක වැදගත් විස්තර ගොඩාක් කතා කරා. ඒතර ඔබතුමා කතා කරේ මේ විනය පිළිබඳ ආරම්භයක් කොහෙන්ද ගන්න කියන එක. ඒතර විනය කියන දෙයට ශික්ෂණය කියන අර්ථයත් අපිට ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා මේ විද්‍යාව අධ්‍යාපනයේදී මූලිකම දේ තියෙන්නේ විනය කියන එකට. ඒ කාලේ අපේ සේනාරත්න සර්ල වගේ උදවියට අපි කිව්වේ ශික්ෂකයා කියලා. ඒ කියන්නේ සිසු දරුවන්ව ශික්ෂණය කරනු ලබන කෙනා කියලා. ඒතර ඒ කාලය තුලදී ජීවිතෙත් ඉගැන්නුවා දයාල්. අවිෂය කරුණු වලට අමතරව. අද බොහෝ විට මේ විභාග පරීක්ෂණ සඳහා පමණක් මේ දරුවන්ව මෙහෙවීම, මුදල් මත මෙහෙවීම කියන තැනට පත් වීම නිසා ජීවිතයේ උගන්වන දේ බොහෝ විට යම් තාක් දුරට අඩු වෙලා තියෙනවා. ගෙවල් දුරවල් ගාදිය ගත්තත් දයාල, ඒ කාලෙදී එක ගෙදරක අපි හැමදාම කතා කරන වගේ 7-8 දෙනෙක් හිටිය දරුවෝ. මේ දරුවෝ 7-8 දෙනාම
තමන්ගේ දෙමාපියන්ට, තමන්ගේ සමාජයට, තමන්ගේ පන්සලට, සහෝදරාදීන්ට වෙන්න ඕන යුතුකම් කොටස මැනවින් ඉෂ්ට කර. නමුත් අද අප රටේ තියෙන්නේ ඔබතුමා කිව්වා වගේ මේව ටිකක් යම් තාක් දුරට ගිලිහිලා තියෙනවා. සමහර දේවල් නීතියෙන් ගැට ගහලා තිබුණාට සමහර දේවල් කළ පුරුද්දෙන්නත් අපි කියන්නේ කළ යුතුයි කියන එක සමාජ සම්මතයක් තිබුණාට සමහර අවස්ථාවලදී ගිලිහෙනවා. අපි වාහනයකදී ගත්තත් සමහරලාට දයල් මම හිතන්නේ ඔබතුමා වුණත් වාහනේ යද්දී ඉස්සරහා පොලිසියෙන් එහෙම නැත්තම් අපි කියන්නේ වාහනයක ඉස්සරහා හෙඩ්ලයිට් එක එහෙම ගැහුවේ නැත්තම් බොහෝ විට ඉර කපාගෙන යන්න පුළුවන්. පොලිසියෙන් ඉන්නවයි කියලා දැනගත්තොත් එහෙම අපි බොහෝ විට සංගමයෙන් යුතුව යනවා. ඇයි ඒක හැම වෙලේම අපිට ක්‍රියාවට නගන්න බැරි? මම හිතන්නේ මේ අපේ ජානවල තියෙන ප්‍රශ්නකට වඩා මේ අපි හිතන විදිහේ යම් දුර්වලතාවයක් මෙතන තියෙන නිසා ගෙදරක් හැටියට පවුලක් හැටියට අපි හිතන විදිහේ අපේ ශික්ෂණය අපි හදාගත යුතුයි. මොකද අද බොහෝ විට විහාරස්ථාන කරා දහම් පාසල් කරා යොමු කිරීම ගොඩක් දුරට අඩු වෙලා තියෙන. මොකද ඉරිදටත් අමතර පන්තීන් මැද දරුවන්ට යොමු වෙන්න තියෙන නිසා. මොකද ඒ කාලය තුල මම හිතන්නේ සේනාරත්නත් එකඟ වෙයි, පුංචි කාලේ ඉස්කෝලේ නොගියත් දහම් පාසල තමයි ගෙවල් වලින් අනිවාර්යයෙන්ම අනිවාර්ය නීතියක් හැටියට කරේ. ඒතර ඒ කාලය තුලදී මෙන්න මේ විනය කියන එක ඇගේ දේත් එක්ක බද්ධ වුණා පුංචි කාලෙම ඉඳලා. එතකොට දයාල් අපේ ජාතික සංස්කෘතික ආගමික කටයුතු වලදී අපි මුල් තැනගෙන කටයුතු කරා හැම දෙනකදීම. අද වෙලා තියෙන යම්කිසි නීතියක් තිබ්බොත් විතරක් ඒ දෙන්දී කටයුතු කරන. දැන් අපි ගත්තට විදේශ රටවලදී සමහරලාට කන ටොෆිකොලේ බිමට දාන්නේ නැහැ දයාල්. ඒක සාමාන්‍ය සාක්කුවේ දාගෙන අවශ්‍ය නියමිත තැනදී තමයි විසි කරන්නේ. මොකද විනයක් ශික්ෂණයක් හැදිලා තියෙනවා යම් නීතිමය රාමුවකට පරිබාහිරව. දැන් මම හිතනවා මේ මෑත කාලිනව දැන් ඔන්න පිරිසිදු කර ගැනීම තුළ අලුත් ආකල්පමීය සිතුවිලි ධාරාවක් පැවතිලා තියෙනවා. එතකොට නගරයක් අලංකාර වෙද්දී ගෙවල් දොරවල් අනිවාර්යයෙන්ම අලංකාර වේවි, පිරිසිදු වේවි. මම දකින්නේ ගොඩාක් දුරට අපි ගෙදරකින් තමයි මේ දේ පටන් ගන්න ඕන. අද විහාරස්ථානයට ගිහිලා දෙමාපියෝ දෙදෙන විතරක් බුදුන් වැඳට සමහර තරුණ දුවා දරුවන් ඒ සඳහා සහභාගී නොවෙන්න පුළුවන්. පුළුවන් කමක් තියෙනවා නම් අතින් අල්ලගෙන පුරුදු කරමු අපි. මේ පුරුදු කිරීම තුළ ඒ විනය ඊට පස්සේ එයා වැඩිහිටියෙක් වෙච්ච කාලෙක එයාගේ දුව දරුවන්ට අනිවාර්යයෙන්ම කියා දෙන්න අනිවාර්යයෙන්ම ලෑස්ති වෙනවා. මොකද ලෝකේ නීති රීති ගත්තන් පස්සේ අධ්‍යාපනික අංශවල තියෙන නීති, දැන් බෞද්ධාගමේ නීති ගැන අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා, ඒ වගේම වෘත්තීන් හැටියට ගත්තම නීති රීති සමුදායන් තියෙනවා. මොකද මේකෙදි ලෝකේ තියෙන ප්‍රධානතම දේ තමයි රත් වූ උදුන කියන නමස. මොකද මේ රත් වූ උදුන කියන්නේ මේකට තමයි ඒගොල්ල ලෝක නීතියක් හැටියට සම්මත කළ දේ. රත් වූ උදුන කියරුවන් පස්සේ දයාල් ඒ රත් වූ උදුනෙන් අත තිබ්බොත් පිච්චෙනවයි කියන බව හැමෝටම පොදු දෙයක්. එතකොට විනයක් කඩකරොත් ඒ රැකියාව වෙන්න පුළුවන්, ආයතනික වශයෙන් වෙන්න පුළුවන්, විනයක් කඩකරොත් අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවයි කියන එක දන්නවා. එතකොට මේකේ අනුරූපී බව, ඇඟිල්ලක් තිබ්බොත් ඇඟිල්ල පිච්චෙනවා, මුළු අතම තිබ්බොත් අතම පිච්චෙනවා. එතකොට වැරද්දක් කරන විදියට තමයි ඒකට දඬුවම් උරුම වෙන්නේ. ඒ වගේම තමයි මේකේ ලොකු කුඩා බවක් නැතුව කවුරු අත තිබ්බත් පිච්චෙනවා. එතකොට කවුරු වැරද්දක් කරත් ඒ වැරද්දට නිසි පරිදි දඬුවම් ලැබෙන බව තමයි ලෝක නීතිය අනුව සඳහන් වෙන්නේ. ඒ නිසා දයාල් අපෙන් ආරම්භයක් හැටියට අපි අදම මම කියන කල් නොදාම අදම අපිට පුළුවන් විදිහට අපේ විනය පද්ධතියත් එක්ක අපි සකස් වුණොත් මම හිතනවා හෙට දවස් අපිට ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන් කියන එක. අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ විනය පිළිබඳව. මීට කලින් විනය පිළිබඳව මැනවින් හඳුනාගෙන ඒ වගේම විනය කියන දේ ක්‍රියාත්මක කළ යුත්තේයි, කොතනින්ද ඒ ආරම්භ කළ යුත්තේ, මේ ආදී වශයෙන් අප බොහොම පුළුල් සංවාදයකට මුල පිරුවා. මම ඊළඟට සම්බන්ධ වෙන්නට කැමති අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ළඟට. අපේ හාමුදුරුවනේ, කෙනෙක් හිතන්නට පුළුවන් මම පන්සිල් සුරකිනවා, පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරනවා, එවිට මගේ අතින් විනය කඩවෙන්නේ නැහැ, මම පින්කම් කරනවා, කුසල් රැස් කරනවා, මෙයාදී සිතුවිලි සමුදායකින් ඔවුන්ගේ සිත් පුරවාගෙන ඉන්නට පුළුවන්. පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා පමණක් කටයුතු කළාට විනය කියන දේ ආරක්ෂා වෙනවද සමාජයක් තුළ? ඇත්තටම බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි සාමාන්‍යයෙන් කියනවා ගිහි විනය මේ පංචශීලය කියලා. එතකොට දයාල් මහත්තයෝ, අපි හොඳ හෝ නරක සිද්ධ කරන්නේ කායේන වාචා මනසා, සිතින් කයින් වචනෙන්, මේ කියන තුන්දොරින්. එතකොට කෙනෙක් මේ කියන සිත තැම්පත් කරගන්නවා නම්, වචන පාලනය කරගන්නවා නම්, ඒ වගේම කයින් කරන මේ කාය කර්ම සංයමයකින් යුක්තව සිද්ධ කරගන්නවා නම්, ඇතර මේ පුද්ගලයා විනයගරුක පුද්ගලයෙක් වෙනවා. මෙතන මේ විනයගරුක කියන වචනේ අදහස තමයි මර ඉස්සල්ලත් සඳහන් කළා
නීතියේ යම්කිසි සම්මතයක් තියෙනවා මේ දේ කරන්න මේ දේ කරන්න එපයි කියලා. ඒ වගේම සමාජයේ යම්කිසි සම්මතයක් තියෙනවා මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා. ඒ වගේම ධර්මයේ යම්කිසි සම්මතයක් තියෙනවා මෙවැනි දී කළ යුතු දේවල් මෙවැනි දේ නොකළ යුතු දේවල් කියලා. පංචශීලය කියලා කියන්නේ එක්තරා වූ නිර්ණායකයක් පමණයි. පංචශීලය ආරක්ෂා කරන පුද්ගලයා බොහෝ දුරට විනයගරුක පුද්ගලයෙක්, විනයවාදී පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයා තුළින් සමහර වෙලාවට මේ පංචශීලයම ආරක්ෂා කරපු හොඳ සීලවන්තයෙක් වුණත් සමහර විට විනය කියන එක බිඳෙන්න පුළුවන්. දැන් අපේස මතක් කළා, දැන් මේ බුලත් ටිකක් කාලා මහපාරට කෙල ගහන එක. ඕක පංචශීලයේ කොතනකවත් නැහැ. විට කාලා ගෙල ගහන්නේ නැහැ මම සමාදන් වෙනවා කියලා එහෙම සිල්පදයක් නැහැ. නමුත් එහෙම එකක් අපේ නීති පොතෙත් නැහැ, බණ පොතෙත් නැහැ. හැබැයි සමාජයේ සම්මතයක් තියෙනවා. අන්න ඒකයි. ඒ නිසා දැන් අපි පන්සිල් සුරකින්න පුද්ගලයෙකුගෙන් උනත් මම තැනස මාත් එක්ක එකඟ වෙයි, මේ විනයට හානි වෙන්න පුළුවන්. එයා විනය ගරුක පුද්ගලයෙක් නොවෙන්න පුළුවන්. බොහොම උජාරුවෙන් කියන්න පුළුවන් මම පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්, ඒ නිසා මම විනය ගරුකයි කියලා, නීති ගරුකයි කියලා. එහෙම වුණා කියලා ඒක එක්තරා ක්‍රමවේදයක් තමන් හැදියාවට පත්වෙච්ච පුද්ගලයෙක් බවට පත්වෙන්න, හැදිච්ච පුද්ගලයෙක් බවට පත්වෙන්න පංචශීලය ආරක්ෂා කිරීම. නමුත් පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයන්ගෙන් පවා සමහරවිට අපි දැකලා තිනවා, අපි අහලා තිනවා මේ බෞද්ධ සාහිත්‍යයේ රහතන් වහන්සේලාගෙන් පවා සමහර වෙලාවට සංසාරේ පුරුදු නිසා, සංසාරික පුරුදු නිසා මේ බොහෝ වැරදි සිද්ධ වෙන අවස්ථා. ඉතින් මෙතන පංචශීලය ආරක්ෂා කරන සීලවන්තයෙක් වීම එක හොඳ පසුබලයක්, ඒක විනයගරුක පුද්ගලයෙක් බවට පත් වෙන. ඊළඟට දයාල් මහත්තයෝ, අපි කතා කරන්නේ දැන් මේ සොයන් විනයක් පිළිබඳව. දැන් මේ සොයන් විනය කියන එක මේ බොහොම කාලයක් තිස්සේ යම්කිසි රටක නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා නම් හරියට ඒකට අනුගත වෙනවා. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ මහා මේ පුදුමාකාර සාකච්ඡා ගෙනල්ලා තමයි මේ නීති සමාජගත කරන්නේ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙනකොට ඒක නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම පහවුණු කාලේ මහා ආන්දෝලනයක් ගියා මේ පුද්ගලික බස් රථ වල රියදුරු මහත්තුරුන්ට, කොන්දොස්තර මහත්තුරුන්ට නිල ඇඳුමක් අඳින්න ඕන කියලා. දැන් මේක පාර්ලිමේන්තුවේ පවා මං හිතන්නේ දින ගණනාවක් කෑ ගහලා සමාජයේ සම්මත කරගත්ත. දැන් කවුද අඳින්නේ? දැන් ඒක නැහැ. එතකොට දැන් මේ ගේන අනපනත් මේවා පවත්වාගෙන යන්නේ. ඉතින් කාලාන්තරයක් තිස්සේ මේ කටයුත්ත වුණොත් ඊළඟ පරම්පරාව ඒක ඉබේම තමන්ට අනුගත කරගන්නවා. දැන් අපිට මේ දරුවන්ට සොයන්ව, දැන් අපි ජපානයේ වගේ රටක් අරගෙන බලපුවාම ඒ හැම දරුවෙක්ම පාසල් යන්න ඕනේ පයින්. ඉදිරියට එන හැම වැඩිහිටියෙකුටම නම්‍යශීලී වෙන්න ඕනේ, ආචාර කරන්න ඕනේ. හැම වැඩිහිටියෙක්ම තප්පර කීපයක් හරි නතර වෙලා මේ දරුවගේ ආචාරය කියන එක පිළිගන්නවා. ඒක මේ රටේ සිස්ටම් එකක් හැටියට දුවනවා. ඒක යනවා දැන් යාවත් කාලීන වෙලා. අපි කියන්නේ ඒක වෙනවා දැන්. දැන් අපේ රටේ ඔය දේ ඇති කරවන්න ඕනේ. කරවල අවුරුදු ගාණක් අපි මේක ක්‍රියාත්මකවම බලාගෙන ඉන්න ඕනේ. ඊළඟට දැන් එහෙම නොවන නිසා තමයි අපිට අර තිලමුට්ටි ජාතක එහෙම ඉගැන්නුවේ නිකන් නෙමෙයිනේ. නේද? ඒවතුලින් මොකද්ද කළේ? විනයගරුක පුද්ගලයෙක් බිහි කරන්න සමහර විට පුංචි කාලේ යම් කිසි දඬුවමක් පවා දෙන්න සිද්ධ වුණා. ඔබතුමා යොමු කරපු පළවෙනි ප්‍රශ්නේ දැන් පංචශීලය කියන්නේ එක් නිර්ණායකයක් පමණයි විනයගරුක පුද්ගලයෙක් බිහි කරන්න. පංචශීලය ආරක්ෂා කළ පමණින්නේ පුද්ගලයා විනයගරුක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. ඒක සොයන්ව තමන්ගේ ඇඟෙක් මේ දේ හොඳයි මේ දේ නරකයි, මේක හරි මේක වැරදි, මේ කුසලය මේ අකුසලය කියන එක තේරුම් ගන්න පුද්ගලය යනුව කටයුතු කරනවා නම් අන්න විනයගරුක පුද්ගලයෙක්. ඒ තේරුම් ගැනීම ඇති කර ගැනීමටත් මනා අධ්‍යාපනයක්, මනා පසුබිමක් ඔබ තුළ තිබිය යුතුයි. සේනාරත්න කාර්යබස මැතිඳුනේ, දැන් පංචශීල ප්‍රතිපත්තියත් එක් පැත්තකින් ගත්තාම සමාජයේ සංස්කෘතිය, සදාචාරය, සભ્યත්වය මෙවැනි කරුණු කාරණාත් ගත්තාම තව විටකදී අපිට විග්‍රහ කරන්නට පුළුවන් මේ තුන් දොර සිත, කය, වචනය හික්මවාගෙන කටයුතු කරන්නට ඕන කියලා. මේ සියලු කාරණා එක මිටක් හැටියට ගත්තාම මේ සියලු කාරණා පදනම් කරගෙන
විනය ගරුක සමාජයක් අපට ගොඩනැගීමේ හැකියාවක් තිබෙනවද? දයාල්, ඇත්තටම මේ විනය කියලා කියන්නේ කාය වාක් සංවරය. කයින් සහ වචනයෙන් හික්මීම තමයි විනය කියන එකෙන් අදහස් කරන්නේ. ඒක සීලයට සම්බන්ධයි, ශික්ෂණයට සම්බන්ධයි. අනිත් එක මම පැහැදිලි කරන්න ඕන, විනය කියලා කියන්නේ දයාල් දේශනා කරන්න තියෙන එකක් නෙවෙයි. විනය කියලා කියන්නේ හදාරන්න තියෙන එකකුත් නෙවෙයි. පිළිපදින්න ඕන දෙයක්. හරියටම හරි. විනය කියලා කියන්නේ අනුගමනය කළ යුතු, පිළිපැදිය යුතු දෙයක් සහ විනය කියලා කියන්නේ ආදර්ශයෙන් පෙන්විය යුතු දෙයක්. එතකොට ආදර්ශයෙන් පෙන්වන්නේ නැතිව විනය කියන කාරණාව අපිට සමාජගත කරන්න බෑ. බුදුහාමුදුරුවෝ අන්‍යාගමිකයන්ගේ ආයතනවලට එනකොට ඒ අන්‍යාගමික නායකයෝ සද්ද කරලා කියනවා, ශ්‍රමණ බවත් ගෞතමයන් වඩිනවා සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න. දැන් බලන්නකෝ, ඇයි ඒ උන්වහන්සේ කිව්වේ නෑනේ මම එනකොට නිහඬ වෙන්න කියලා? උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්නලා තියෙනවා. උන්වහන්සේ හැම තිස්සෙම බොහොම නිහඬ, නිවුණු, සාමකාමී කෙනෙක්. ඒක අනිත් අය අනුගමනය කළා ඊට පස්සේ. ඒතර අපිට පේනවා, ඔබ ඇහුවා වගේ සමස්ත සමාජයේ තියෙන සියලුම ආයතන විනයානුකූල භාවයකට පත් කරන්න නම් ඒ නායකයෝ ඉහළම කෙනාගේ ඉඳලා තමයි මේ විනයානුකූල භාවය පටන් ගන්න ඕන. මොකද හේතුව අපි තේරුම් ගත යුතුයි, මේ ආදර්ශයත් එක්ක තමයි විනය ගොඩ නැගින්නේ. අපි හැමතිස්සම කියන්නේ දැන් අපි හිතමුකෝ රටේ නායකයෝ හරි රටේ කවුරු හරි ප්‍රභූවරු හරි පාරේ විනය කඩනකොට සාමාන්‍ය කට්ටිය කොහොමද කඩනවා? මොකද එයාලට ලොකු ගැම්මක් එනකොට ඒ විනය කඩන එක තමයි බලය කියලා. ආන් එකයි වැරද්ද. එනිසා අපි තේරුම් ගන්න ඕන, අර බුදුරලංකාර කතුවරයා කිව්වා වගේ, රජුන් අදමිටුවත් වෙටි මැතිඳෝද එපවත් දැක උන්ගේ පවත් බමුණු ගහපතියෝද ගනි. එනිසා අපි තේරුම් ගන්න ඕන, අපේ ගෙදර අම්ම විනයානුකූල වෙන්න ඕන, තාත්ත විනයානුකූල, දරුවෝ ඉබේ විනයානුකූල වෙනවා, දරුවෝ ඒ ආදර්ශයට ගන්නවා. ඊට පස්සේ බැලුවොතෙන් පාසලේ සර් විනයානුකූල වෙන්න ඕන. ලොකු හාමුදුරුව විනයානුකූල වුණේ නැත්නම් පොඩි හාමුදුරුව විනයානුකූල වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව විනය පෙන්නවා. බුදුහාමුදුරගේ චරිතෙම පරමාදර්ශී විනයානුකූල භාවයෙන් යුක්ත එකක්. ඒකයි මම කිව්වේ මේ සංස්කෘතික ආයතන අපේ සියලු පද්ධතින් එකතු වෙලා කටයුතු කළොත් මෙහෙවන අය කටයුතු කළොත් එම අපි හිතනවා බොහොම දැහැමි විනයානුකූල පරිසරයක් හදන්න පුළුවන්. ඒත් එක්කම දැල් මං කියන්න ඕන, අපි මේ ඉතා කුඩා දේ පවා සැලකිලිමත් වෙන්න ඕන. අර මට විනාඩියක් මම ඉවර කරන්නම්. අපේ නච්ච ජාතිකේ එනවා හංස රජුරුවන්ගේ දූට සැමියෙක් සොයාගන්න. සියලුම පක්ෂීන්ට එන්න කියලා මහා ගල්තලාවක සොයන්වරේ පවත්වනවා. පවත්වපුවාම රජුරුව දූට කතා කරගෙන, "දූ, ඔබ කැමති කුරුල්ලෙක් තමන්ගේ සැමියා විදිහට ගන්න. මේ කුමාරිකාව කියනවා හරිම ලස්සන ගෙලක් තියෙන, ලස්සන පියාපත් තියෙන, ලස්සන පෙඳක් තියෙන, ලස්සනට මේ නටන්න පුළුවන්. මේ අපේ මේ මොනරා මගේ සැමිය හැටියට ගන්නවා කියලා." මොන්නර මේ පණිවිඩය කියන ඔබ තමයි හංස රජුරංගේ දූගේ, කුරුල්ලංගේ රජුරංගේ දූගේ සැමියා. මොන්නර ආඩම්බර වෙලා එවලෙම නටන්න පටන් ගන්න මගේ බලය පෙන්වන්න ඕන් දැන් දැනගන්න කියලා. එතකොට ඔහුගේ අර ඕන් නැති දේවල් පේනවා. හරි, නොකටයු දේවල් පේනවා, අනවශ්‍යයන් පේනවා. රජුරෝ තීරණය කරනවා මොහුට විනයක් නැහැ, මොහුට තන්වැසි නුවණ නැහැ, තැනක ඉන්න දන්නේ නැහැ, රජෙක් වුණාම නටන්න හොඳ නැහැ, ඒ කිසි දෙයක් දන්නේ නැහැ. ලස්සන කටාඩක් තිබ්බට, ලස්සන ගෙලක් තිබ්බට, ලස්සන පියාපත් තිබ්බට ඔබ වැදගත් නැහැ විනය නැත්නම්. ඒ නිසා සමස්ත සමාජයේ වැදගත් වෙන්නේ මෙන්න මේ ලස්සනට අපි හැමදෙනාම විනයානුකූලව කටයුතු කළොත් විතරයි. හොඳයි, ඔබතුමා බොහොම වටිනා කියන කාරණාවක් මතු කළා. ක්‍රියාවෙන් සහ ආදර්ශයෙන් අපි අනිත් අයටත් ආදර්ශමත් විය යුතුයි, නියමිත ආකාරයෙන් අප ජීවත් වෙලා පෙන්විය යුතුයි සමාජයට ආදර්ශමත් වෙන ආකාරයට. එතකොට තමයි සමස්ත සමාජයේම මේ ආකාරයෙන් යහපත් ආකාරයට ගොඩනගන්නට පුළුවන්. අපි නිශාන්ත පෙරේරා මහත්මයා මේ දක්වා කතා බහ කළා සමාජය තුළ විනයක් ඇති කළ යුතුයි, ඇයි එහි වටිනාකම කියලා. අවසාන වශයෙන් අපි සමාජයට පැහැදිලි කරලා දෙන්නත් ඕන, විනයක් නැති සමාජයක් ඇති වුවහොත්, විනය කියන දේ කඩ වුණොත් සමාජයට සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් අපි මේ තරම් වෙලා කතා බහ කළේ විනය අනිවාර්යෙන් ඇති විය යුතුයි. හැබැයි විනය කඩ වුණොත්
ඒකේ වෙන දුර්විපාක පිළිබඳවත් අපි කතා බහ කරන්නට ඕන. උදෑල් මං හිතන්නේ විනය සහ ඒ සුරක්ෂිතභාවය ඒ ඇති කරගත යුත්තේ ඇයි කියන එකේ පුළුල් විස්තරයක් අපේ කථිකාචාර්යතුමන් වගේම ස්වාමින්වහන්සේත් ප්‍රකාශ කරා. මෙතනදී ඇත්තටම මේ විනය කියන එක අපේ හදවත ඇතුළට තබා ගත යුතු දෙයක් හැටියට තමයි අපි සලකන්නේ. බොහෝ විට දැන් අපේ රටේ යම් නීතියකට අනුගත නොවන කෙනා විදේශගත වුණාන් පස්සේ ඒ නීති රමුදායට යටත්ව කටයුතු කරනවා. ඒ වගේම අපේ ගෙදරදී කටයුතු වලදී කිසිම දෙයක් ගණන් ගන්න නොගන්න කෙනා වෙනත් ස්ථානයකට ගියන් පස්සේ ස්ථානයේ තියෙන නීති වලට අනුගත වෙලා කටයුතු කරනවා. මම කියන්නේ ඇයි ඒ தත්ත්වයේ සදාකාලිකව අපිට තියාගෙන යන්න බැරි? සමහර වෙලට දයාල ඔබතුමා යතුරුපැදී යද්දී හිස්සසුම අතේ ඉල්ලගෙන යන්න පුළුවන්. ඕක ඔළුවට දාන්නේ නැතුව. ඉතින් මම කියන්නේ මෙන්න මේවැනි දේ තුළ අද අපි ගොඩාක් දුරට අනුකරණයන් කරන්න තමයි කැමති. ඒ නිසා ඕක දකින්න කෙනා ඒ තුළ වෙන්නේ වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී උස්තැනි නම පහත්තනටම මෙන්න මේ තැන් නරක දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන් අනුගමනය කරනු ලබන කටයුතු වල තමන් හිතන්නේ නැති වුණාට මේ තුලින් සිද්ධ වෙන්න පුළුවන් අහිතකරතා ගොඩක් දුරට වැඩි. ඒක විශේෂයෙන්ම තමන්ගේ පවුලෙම මම ඉස්සලා කිව්වා වගේ පවුලෙම තමයි අනිවාර්යයෙන්ම මේ විනය සුරක්ෂිත කිරීම පටන් ගත යුත්තේ. එතකොට එනම් තමන්ගේ පවුලේ පියා තමයි පුංචි දරුවෙකගේ ප්‍රධාන වීරයා වෙන්නේ. ඒතර පියා කොහොමද ශික්ෂණය රකින්නේ? පියා කොහොමද අසල්වාසීන් තමන්ගේ ඥාති බන්ධු හිත වර්ගයට කොයි වගේද කතා කරන්නේ, කොයි වගේද සලකන්නේ කියන එක අනුගමනය කරමින් තමයි පුංචි දරුවන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා විනය කියලා දේ මෙන්න මෙතනදී පවුලත් තුළින් හදාගත්තොත් අපේ ගම ලස්සන වෙයි. ගම ලස්සන වුණොත් අපේ ප්‍රදේශයක් හැඩවේවි. ඒ වගේ මුළු රටත් විනයානුකූල සමාජයක් බවට පත් කරගන්න පුළුවන්. මොකද නීති අනපනත් වලට වඩා තමන්ගේ හිතට යටිහිතට දෙන්නා වූ පණිවිඩය තුළ මේ විනය කියන දේ රැකගත්තොත් මම හිතන අපේ රට වඩාත් ලස්සන රටක් බවට පත් කරගන්න පුළුවන්. මේ උතුම් පොහේ දවසකදී තමන්ට කරන්න පුළුවන් දේ තමන් අතින් සිදුවෙච්ච පුංචි පුංචි අඩළු හුඩුකම් හෙට දවස ඉඳන් නොකරනවා කියන ස්ථිර අධිෂ්ඨානයක් නැත ස්ථිර පණිවිඩයක් යටිසිතුලට යවා ගත්තොත් මම හිතනවා හෙටින් පස්සේ අපාතින සිදුවෙන වැරදි අඩුපාඩුකම් අඩු වෙලා ශික්ෂාකාමී විදියට විනය ගරුක සමාජයක් බිහි කරන්න අවකාශ ලැබේ කියලා. හොඳයි, අපේ වැඩසටහනේ අවසානයේ කරත් ක්‍රමක්‍රමයෙන් එළඹෙනවා. අපේ හාමුදුරුවනේ අපි විනය පිළිබඳ බොහොම පුළුල් ලෙස අද දවසේදී කතිකාව කළා. ඔබ වහන්සේගේ අවසාන වශයෙන් මම දැන කියා ගන්නට කැමතියි, සමාජයක් තුළ විනය ආරක්ෂා වුණොත් සමාජයේ ජීවත් වෙච්ච මිනිසුන් යන්නේ කොතැනටද? එසේ නැතිනම් විනය කියන දේ පිරිහුණොත් ඒ අය යන්නේ කොතැනද කියන කාරණාව. ඇත්තටම මේ වෙලාවේදී සමස්තයක් හැටියට මං හිතන්නේ අපේ විද්වත් මණ්ඩලයෙන් මේ විනය කියන කාරණාව පිළිබඳව ප්‍රමාණවත් දේවල් මේ වෙලාවේදී ප්‍රකාශ වුණා. විනයගරුක සමාජයක් තුළින් අපිට දියුණු රටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දියුණුව කියලා කියන්නේ මේ ගොඩනැගිලි එම නැතුව යාන වාහන ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි. අපි මිනිස්සු තුළ තියෙන්න ඕනේ ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න ඕනේ. අපේ බටහිර රටවල් අරගෙන බලපුවාම ආධ්‍යාත්මික වගේම ඒ වගේම බාහිර දියුණුවක් අපි දකිනවා. දැන් අපේ ආධ්‍යාත්මික දියුණුවකුත් මේ බුදුන් වැඩිය දේශයේ තුළ දකින්න නැතුව අපි බාහිරවත් අපිට මේ දියුණුව අද වෙනකොට දකින්න විදිහක් නැහැ. ඒකට සම්පූර්ණ හේතුව තමයි, මූලික හේතුව තමයි අපි මේ විනයකින් තොරව ජීවත් වෙන එක. අර අපේ සේනාරත්න සර් මතක් කළා, ඒ වගේම අපේ නිශාන්ත පෙර මහත්මයාත් මතක් කළා. සමාජයක් හැටියට අපි බැලුවොත් එහෙම අපි හැමදාම බලාගෙන ඉන්නවා කවුද හැදෙන්නේ කියලා. කවුද හැදෙන්නේ? ඇයියේ මටත් හැදෙන්න. හැමෝම හැදිලා ඉවරනකන් අපි බලන් ඉන්නවා අපිත් හැදෙන්න. එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ, අපි හැදෙන්න ඕනේ. අර කුද්දක නිපාත එක තැනක තියෙනවා මුළු ලෝකෙටම පාවඩ එලන්න බෑ, හැබැයි කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? සෙරෙප්පු දෙකක් දාගන්න එක. වැස්ස නවත්තන්න පුළුවන් කමක් නැහැ, හැබැයි අපිට පුළුවන් කුඩයක් ඉහිලා ගන්න. පෝයට මේ බාර් වහන්න ඕනේ නෑ දයල් මහත්තයෝ. එදාටවත් කට වහගෙන පැත්තකට උනා නම් එච්චරයි. අද පෝය කියලාවත්. අනික තමයි තමන් හැදෙනවා කියන එක. ස්වයං ශික්ෂණය කියන එක, හික්මීම කියන එක. ලෝකෙම හැදෙනකම් බලාගෙන ඉන්නේ නැතුව තමන්ගේ දායකත්වය දක්වන්න. ඒ වගේම තමයි බොහොම වැදගත් කාරණාවක් මෙතන ඉස්මතු කළ අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් අපේ සර් මතක් කළා, මේ ඉහලින් හැදුන් නැත්තම් පහළ ආය ගන්න දෙයක් නෑ. ලොකු හාමුදුරුව විනයගරුක නැත්තම් පොඩි හාමුදුරුව ගැන කතා කරන්න දෙයක් නැහැ. ගමේ ප්‍රධානියෙක් විනයගරුක නැත්තම් ඒ ගමේ අනෙක් මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම රටක ප්‍රධානියෙක්, නායකයෙක්, පාලකයෙක්
විනයගරුක නැත්තං ඒ රටේ ජනතාව ගැන ආය කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි එතනත් බලන් ඉන්න හොඳ නැහැ. මේ රටේ ඉහළින්ම මෙව්ව හැදිලා එනකන් අපි එතකන් අපි මේ විනය කඩ කරමු කියලා අපි එහෙමත් හරියන්නේ නැහැ. අපි තමන් හැදෙන්න ඕනේ. මේ අවුරුද්දේ අවසාන පෝයනේ නේද? ඊළඟට අපිට පෝයක් එන්නේ ලබන අවුරුද්දේ 2020. 2020 අවුරුද්ද එළඹෙන කොටත් අපි අතින් වෙන අවුරුදු 60 පැනලත් කෙහෙල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරගන්න බැරි අවුරුදු 60ක් නම් අපි ගත කරලා තියෙන්නේ. ඒ අවුරුදු 60න් වැඩක් නැහෙනි. අපි දැකලා තියෙනවා වැඩිහිටියෝ කියන සමහර උදවිය. ඒ අය ඇත්තටම වැඩිහිටියෝ නෙමේ, හිටිය වැඩි අය. හිටිය වැඩි කෙනෙක් වෙන්න එපා. වැඩිහිටියෙක් වෙන්න, ආදර්ශමත් කෙනෙක් වෙන්න, විනයගරුක කෙනෙක් වෙන්න, රටට, ජාතියට, ආගමට, ඊළඟ පරම්පරාවට පෙරගමන්කරුවෙක් හැටියට කටයුතු කළොත් හැම පැත්තකින්ම අපිට පුළුවන් ඊළඟ පරම්පරාව ඉබේ ශික්ෂණයකට යටත් වෙච්ච පිරිසක් හැටියට මේ රටට ජනිත කරන්න. හිරු මාධ්‍ය ජාලයට, එහි සභාපතිතුමන් රෙනෝ සිල්වා මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් පිං මෙවැනි වැඩසටහනක් සම්පාදනය කරනවට, ඔබ අතරට ගෙන එනවට, මේ සහභාගි වෙන හැම කෙනෙකුටමත් ගොඩක් පිං, අපේ විද්වත් මණ්ඩලයට ගොඩක් පිං, ගෞරවනීය විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ගොඩක් පිං. සියලු දෙනාටම මේ ලැබුණු පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන අපේ අවසානයේ පරමාර්ථය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. හැමෝටම තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේදී මේ කතාබහ හරහා එළඹෙන 2020 වර්ෂයට නැවුම් බලාපොරොත්තුවකින්, අලුත බලාපොරොත්තුවකින් පියනගන්නට ඔබට මේ සාකච්ඡාව හරහා බොහෝ කරුණු කාරණා ඉවහල් වෙන්නට ඇති. අද දවසේදී සාකච්ඡා සභාවට සම්බන්ධ වුණු අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමතියි. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමනි නිශාන්ත පෙරේරා මැතිඳුනි, ඔබතුමන්ලාගේ වටිනා කාලය කැපකොට අද දවසේදී මේ සාකච්ඡා සභාවට පැමිණ මුළු රටක දැනුවත් කරන්නට සම්බන්ධ වීමෙන් ඔබතුමාලට මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමතියි. එසේනම් එළඹෙන පොහෝ දිනෙදී තවත් මෙවැනිම වූ සාකච්ඡාවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන අද සිතී මේ සදහම් සාකච්ඡාවෙන් මා සමුවර ගන්නවා. හැම දිනාටම තිසරණයේ පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි.